හැබැයි දැන් ඒ පරීක්ෂණ මන්දගාමීව සිදුවෙද්දී ඒ සිදුවන අනාවරණ වලින් අපිට පෙනී යනවා රජය මේ සැලසුම් සිද්ධියේ කුමන්ත්‍රණය විශේෂයෙන්ම ජාතිවාදී අරගලයක් කෝලාහලයක් දක්වා ගෙනියෑම සඳහා කටයුතු කරලා තියෙන ආකාරය. මොවුන්ට ඊළඟ රජයට ඊළඟ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ අරමුණින් ද්‍රවිඩ, මුස්ලිම්, සිංහල මේ සියලුම ජාතීන් අතර අර්බුදයක් කෝලාහලයක් ඇති කිරීම සඳහා සැලසුමක් දියත් කරා කියන එක ඉතාම පැහැදිලිව පේන්න තියෙන කාරණාව. හඬපට එළියට එද්දී ඒ අදාළ පුද්ගලයන් විශේෂයෙන්ම ප්‍රකාශයට පත් කරනවා මෑතකදී දිගණ ඇතිවෙච්ච සිද්ධිය. ඔහු ප්‍රකාශයට පත් කරන්නේ මේ දිගණ ඇතිවෙච්ච සිද්ධිය සැලසුම් කළේ සහ ඒක පිටුපස්සේ හිටියේ මේ කියන උසස් පොලිස් නිලධාරීන් කියන එක. එතකොට දිගණ සිද්ධිය පිටිපස්සේ හිටියේ ආණ්ඩුව කියන කාරණාව ඉතාම පැහැදිලි. මොකද මේක දවල් සිදුවෙන්නේ මුස්ලිම් ජනතාවත් සිංහල ජනතාවත් අතර ගැටුමක් හැටියට තමයි හුවා දක්වන්න උත්සාහ කරන්නේ. මේ ආකාරයේම කටයුත්තක් තමයි අලුත්ගම සිද්ධියේ ඇති වුණේ. එහෙනම් දිගණ සිද්ධියත් ඒ වගේම අලුත්ගම සිද්ධිය පිටුපසත් රජයට සම්බන්ධ පාර්ශවයන් ඉන්නවා කියන කාරණාව පිළිබඳ සාධාරණ සැක මේ වෙනකොට අපිට මතුවෙමින් පවතිනවා විතරක් නෙවෙයි තහවුරු වෙමිනුත් පවතිනවා. එහෙනම් අපි විශේෂයෙන්ම අපේ මුස්ලිම් සහෝදරවරුන්ට කියන්නේ, දෙමළ සහෝදරවරුන්ට කියන්නේ, සිංහල අපේ සහෝදරවරුන්ට කියන්නේ මේ ආණ්ඩුව ගෙන යන තුන්වෙනි පන්තියේ දේශපාලන උගුල් වලට කුමන්ත්‍රණ වලට හසු වෙන්න එපා. අවදියෙන් දැස් දල්වාගෙන සිටින්න. මොකද ආණ්ඩුවට ඊළඟ මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා වෙන විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති ආකාරයක් තමයි පෙනී ගිහිල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුව අද වෙනකොට ජාතිවාදය සහ ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.